සැකකරුවන් දෙදෙනා ළඟ තිබී බ්‍රවුන් ෂුගර් වර්ගයට ඇත් මත්කුඩු ග්‍රෑම් 5ක් සොයා ගැනීමට රත්නපුර පොලිසියට හැකි වුණා. අදාළ සැකකරුවන් සහ මත්කුඩු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළ අතර සැකකරුවන් ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් රත්නපුර මහසමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර මහතා පැවසුවේ මෙවැනි අදහසක්. සබරගම් මහසමන් දේවාලයේට අල්ලපු ගම්මානේ යන කළු කපුගම් පිටිය කියන ගමේ. ඒ ඇරෙනකොට සබරගම් මහසමන් දේවාලයේ මෙවැනි සිදුවීමක් සිදු නොවන බව මම මේ වෙලාවේ කියා සිටිනවා. ඇඳුරු නීති ක්‍රියාත්මක වන අවස්ථාවේ වවුනියාව උක්කුලන් කුළුම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුළු සොරෙකු ප්‍රදේශවාසීන් අල්ලා ගස් බැඳ පසුව වවුනියාව පොලිසියට බහර දුන්නා. ඇඳුරුනීති කාලයේ තුල තනමල් විල බලහරුව ප්‍රදේශයේ නිවසක් තුලට ඇතුළු වී නිවසයන් බිය ගන්වා රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කණ්ඩායමක එක් සැකකරුවෙකු සූර්යවැව් පොලිසිය අද අතරංගුවට ගත්තා. ඔහු සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් සිම්පත් 18ක් රුපියල් 128,000ක් පොලිස් භාරයට ගෙනුණා. සිද්ධියට සම්බන්ධ කණ්ඩායමේ තවත් සැකකරුවන් දෙදෙනෙකු තනමල් විල පොලිසියේ ඊයේ අතරංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේවත්ත හරහා ගලා බසින කෙසල්ගම ඔයේ ඇඳුරු නීතිය පවතින වෙලාවේ මැණික් ගැරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බගවන්තලාව පොලිසිය අතරංගුවට ගෙන තිබෙනවා. මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමගින් අදාළ සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දිමුලාගල ආරන්නේ සේනාසනයේ පාමුල සහ ඉද්දපිච්ච වැවේ දූපතක මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අර්ලගන්විල පොලිසිය සමත් වුණා. එහි තිබී ගොඩ බැරල් කිහිපයක් සහ තවත් උපකරණ තුගයක් පොලිස් භාරයට ගෙනුණු අතර සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉංගිරිය පෞරව දණ්ඩ ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට ඉංගිරිය පොලිසිය සමත් වුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ගල්කිරියාගම පොලිස් වසමේ පුබ්බෝගම ප්‍රදේශයේ සිදු කළ නීති විරෝධී මත්පැන් වැටලීමකදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී පොළොවේ යට වළ දමා තිබූ ගෝඩ බැරලයක්ද මෙලෙස සොයාගනු ලැබුවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ජයල ඔතේකැලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 7000ක් ගොඩ බැරල් 60ක් සමගින් සැකකරුවන් 3 දෙනෙකු අත්අරංගුවට ගත්තා. මේ අතර නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කොළඹදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඔබට මතක ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම බාඳුරාගොඩ සිද්ධිය ඔබට මෑතකදීම සිද්ධිය මෙවැනි නීති විරෝධී මත්පැන් භාවිතා කිරීම තුළින් මරණය දක්වා වූ ඕනෑම ප්‍රතිඵලයක් ලැබීමේ අවදානමක් පවතිනවා. මෙවැනි නීති විරෝධී මත්පැන් ජනගත වීම කොවිඩ් අනතුර හා සමානවම බරපතල අන්තරාකාරී ස්වභාවයක්. මේ අතරතුර තවත් සිදුවන ක්‍රියාදාමයක් තමයි විශේෂයෙන්ම සමාජ ජාල ආශ්‍රිතව වැඩසටහන් නිපදවා ප්‍රචාරය කිරීම, මත්පැන් ප්‍රවර්ධනය කිරීම, ඒ සම්බන්ධ ප්‍රචාරණය කිරීම ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඒ තුළ අවසරයක් නැහැ. ඔවුන් මේ නොදැන හෝ දැන සිදු කරන මේ ක්‍රියාව තුළ රුපියල් 4000ක් දක්වා වූ දඩයකට යටත් වීමට හෝ වසරක් දක්වා වූ කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් විය හැකි බරපතල වරදක් ඔවුන් විසින් සිදු කරනු ලබන. අපේ තියෙන පුද්ගලික නිරීක්ෂණ අනුව මේ කාලය වන විට නීත්‍යානුකූලව සමාජගත වෙච්ච මත්පැන් අවසන් නොතිබෙන්නට ඕන. එතකොට මේ කාල සීමාව තුළ මේ මත්පැන් යන නමින් වෙළඳපොළට පැමිණෙන්නේ කවර ද්‍රව්‍යයක්ද කියන එක සම්බන්ධයෙන් අපේ විශාල සැකයක් පවතින.